ආයුබෝවන් පිළිගන්නවා රුකා බ්ලොග් YouTube channel එකට අද මම මේ වීඩියෝ එක කියදෙන්න හදන්නේ මෙන්න මේ BNC jack එකට මෙන්න මේ CCTV cable එක එහෙම නැත්නම් 3C2V cable එක කොහොමද connect කරන්න කියලා ඔයාලන්ට කියදෙන්න. ඔයාලා මගේ channel එක දැන්ම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක බලලා subscribe වෙන්න. ඒ වගේම එහා පැත්තේ bell icon click කරලා notification all දාලා තියාගන්න මම දව වීඩියෝ එක අනිත් අයත් කලින් ඔයාලා ගාවටම ගෙන ගන්න. එහෙනම් අපි intro එකට ගිහිල්ලා මේ වීඩියෝ එක continue කරා යමු. You can learn about engineering and agriculture through this channel. හරි මුලින්ම අපි මේ කේබල් එක සුද්ධ කරගමු. මේ කේබල් සුද්ධ කරගන්න මම මෙන්න මේ වගේ পেපර් කටරයක් භාවිතා කරනවා. ඉතින් මේ කේබල් සුද්ධ කරන වෙනම කටර තියෙනවා. ඒකිනුත් අපිට මේක සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් পেපර් කටරෙන් සුද්ධ කරද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ කේබල් එක වැඩිපුර කපන්න හොඳ නැහැ. ඒ කියන්නේ මේ කේබල් එකේ මේ උඩ තියෙන කළු පාට ලේයර් එක විතරක් ඉවත් වෙන විදිහට තමයි මේ කේබල් එකේ වටේ කපා ගන්න ඕනේ. මොකද වැඩිපුර කැපුවොත් එහෙම මේ ඇතුලේ තියෙන කම්බි ටිකත් කැපෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් අපි මේ කේබල් එක කපා ගන්නවා. අපි මෙන්න මේ හරියෙන් විතර පොඩ්ඩක් කපා ගමු. පොඩ්ඩක් තද කරලා ඇතුලට කපන්න එපා. මෙන්න මේ වගේ වටේ ලාවට පොඩ්ඩක් අපි කපා ගන්න. ඔයාලට කපද්දි දැනෙනවා කේබල් එක කැපෙනවා නම් ඉතින් එහෙම කේබල් එක කැපෙන මට්ටමට වෙන්න මේකින් කපන්න එපා. ඊට පස්සේ පොඩ්ඩක් කපලා මෙන්න මේ වගේ අඬුවක් අරගෙන චුට්ටක් කරකවලා මෙන්න මේ විදිහට අපි සුද්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කේබල් එකේ මේ සුද්ධ කරගත්තු වයර් එක අපි මෙන්න මෙහෙම පස්සට දාගන්නවා. මට දෙයක් අමතක වුණා. මේ කේබල් එක සුද්ධ කරගන්න කලින් මෙන්න මේ BNC jack එකේ පිටිපස්ස කොටස අපි මේ කේබල් ඇතුළට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ ගැල අපි කේබල් ඇතුළට මුලින්ම දාගන්නවා. නැත්නම් අපිට බස් එක කනෙක් කරාට පස්සේ මේක දාගන්න හම්බෙන්නේ නැහැ. දැන් මම කලින් කිව්වනේ මේ කේබල් එකේ තියෙන මේ කම්බි ටික අපි මෙන්න මේ විදිහට පිටිපස්සට කරගන්නවා. ඊට පස්සේ මේ තඹ කොලෙත් අපි මේක පිටිපස්සට දාගන්නවා. ඊට පස්සේ අපි බලනවා මෙන්න මේ ජැක් එක කොච්චරක් මේක ඇතුළට අපිට දාන්න පුළුවන්ද කියලා. මේ වයර් එක මේ ජැක් එකේ ඇතුළට කොච්චරක් දාන්න පුළුවන්ද කියලා මේකෙන් බලා ගන්නවා. ඉතින් දැන් මෙන්න මේ ගානට මෙන්න මේ විදියට මෙන්න මේ කොටස මෙතනට මේ වයර් එකේ මෙන්න මේ ප්‍රමාණයක් වෙන්න යනවා. ඔයාලට පේනවා. මෙන්න මේ ජැක් එක වයර් එකේ මෙන්න මේ විදියට තමයි අපි සම්බන්ධ කරන්නේ. ඉතින් අපි දැන් මේකේ වයර් එකේ අනිත් කොටස සුද්ධ කරගමු. දැන් ආයි තියලා බලමු. තා චුට්ටක් කපා ගන්න ඕනේ. එක්ක අපිට මේක পেපර් කටරෙන් කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ කම්බිය සුද්ධ කරගත්තට පස්සේ තියෙන්නේ. ඉතින් අපි මේ කම්බිය මේක ඇතුළට දැන් අපි දාලා තද කරගමු. ඉතින් මෙච්චර දිගට ඕනේ නැහැ. අපි ඒකින්ද මෙන්න මේ හරියට කම්බිය කපා ගමු. කපාගෙන මේ කම්බියේ උඩ කොටස ටිකක් ඇතුළට නාමු. එතකොට මේ කම්බිය හොඳට තද කරගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕනේ අපි මේ ඇනේ මෙතන ඇනයක් තියෙනවා මේ ජැක් එකේ. මේ ඇනේ බුරුල් කරගන්නවා.
යන්නේ බුරුල් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ජැක් එක සම්බන්ධ කරගන්න. ඔයාලට පේනවා ඇති මේ කම්බි ටිකේ කොටස මෙන්න මේක ඇතුළට ගියා. ඊට පස්සේ අර මැද තිබ්බ තනි කම්බිය මේ ජැක් එකේ ඇතුළට සම්බන්ධ වුණා. ඊට පස්සේ අපි මේක තද කරගමු. ඊට පස්සේ අපි මේ මෙන්න මේ කොටස මෙන්න මේ හරිය අපි ටිකක් හොඳින් තද කරගන්න ඕනේ. මම ඒකට මෙන්න මේ වගේ ටූල් එකක් පාවිච්චි කරනවා. අපිට උල්ලඬුවක් ඒ වගේම සාමාන්‍ය අඬුවක් අරන් වුණත් මෙතන තද කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම මේ මේකෙන් මෙතන තද කරගන්නවා. හරි දැන් අපි මේක හොඳට තද කරගත්තා. අපිට අවශ්‍ය නම් මේ තැන් අපිට පාස්ස ගන්න පුළුවන්. ඉතින් එහෙම පාස්ස ගත්තොත් වෙන්නේ හදිස්සියේදී මේ ජැක් එක අපිට ගලවන්න උනොත් පොඩ්ඩක් ගලවන්න කරදර වෙනවා. ඉතින් අපි දැන්ට මේක හොඳට තද කරගෙන තියෙන්නේ. ඉතින් තව වැඩි හොඳටත් එක්ක ෂෝට් වේ කියලා අපිට සැකයක් තියෙනවා නම් මොකද මේ කම්බි වලට පේන පොඩ්ඩක් මේ පොඩ්ඩක් දිගට තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ෂෝට් වේ කියලා අපිට සැකයක් තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ ටේප් එකක් අරගෙන මෙන්න මේ විදිහට පල්ලෙහෙන් මේක ටේප් කරගන්න පුළුවන්. ටේප් කරගන්නේදී චුට්ටක් ඇදලා වගේ ටේප් කරන්න. එතකොට ටිකක් හොඳට ටේප් වෙනවා. ඉතින් අපි මේ පල්ලෙහා කොටස විතරයි මේ විදිහට ටේප් කරගන්නේ. මොකද මේ ඒ තියෙන කම්බි ටික මෙන්න මේ උඩ කොටසේ ගෑවුනොත් ෂෝට් වෙන්න පුළුවන් නිසා තමයි මෙන්න මේ විදිහට අපි ටේප් එකක් දාගන්නේ. ඉතින් මේ BNC ජැක් එක සම්බන්ධ කරන තව ක්‍රම තියෙනවා. ඉතින් මේ මම කියා දුන්නේ එක ක්‍රමයක් විතරයි. දැන් මේ BNC ජැක් එක අපි මේ CCTV කේබල් එකට එහෙම නැත්නම් 3C2V කේබල් එකට සම්බන්ධ කරගෙන ඉවරයි. ඉතින් දැන් අපිට පුළුවන් අපේ මේ CCTV එකේ කේබල් එකට මේක ජැක් කරගන්න. එහෙනම් මේ විදිහට අපිට හරි මෙන්න මේ දර අපිට අපේ කේබල් එක CCTV කැමරාවට කනෙක් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි CCTV කේබල් එක අපි BNC ජැක් එකට කනෙක් කරගත්තේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම ඕගලන්ගේ අදහස් මොන හරි තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්නත් මතක කරන්න එපා. ඉතින් මේ වගේ තව වැඩගත් වීඩියෝ වලින් හැමෝම බලාපොරොත්තු වෙන්නේ මම මේ සමු ගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.